Welcome to EPL channel. Increase your sales following this method. Right, make a method එකක් තියෙනවා ඔයගොල්ලන්ට sales ටිකක් increase කරගන්න පුළුවන් මාසේ මැදදී. මගේ videos ගොඩක් තියෙනවා මේ සම්බන්ධව කතා කරලා ගොඩක් information දීලා මේකත් එක්තරා method එකක් ඔයගොල්ලන් try කරන්න පුළුවන් නම් හරියාකාරව මේකෙන් නැති sale ටිකක් ඇති කරගන්න පුළුවන්. ඉතින් මේකේ process එකක් තියෙනවා මෙන්න මේ process එක follow කරලා තමයි කරන්න ඕන නැත්නම් හිතුන විදිහට මේක කරන්න බෑ. එතකොට ඒකට එන්නේ නැහැ අවශ්‍ය කරන traffic එක. ඉතින් traffic එක තමයි drive කරන්න ඕන. traffic වල හොඳ ආකාරම දන්නවා. traffic එක drive කරන කොහොමද? traffic එක drive කරාම එන අපිට sales කොහොමද එන මේ solution එකකට අපිට හම්බ වෙන මේ sales percentage කොච්චර increase වෙනවද කියලා අපි දන්නවා already අපි traffic follow කරන නිසා right එතකොට මෙන්න මේ විදිහට කරන්න තියෙන්නේ right get rid of low sales aga ඔයාගේ low sales කියන දේ ඔයාගේ මෙතනින් අමතක කරලා දාන්න කරන්න දේවල් ගොඩාක් තියෙන ඔයාගේ අත ළඟටම ඇවිල්ලා අන්න ඒව ටික කරන්න එතකොට ඔය low sales කියන එකෙන් ඔයාට ගොඩ එන්න පුළුවන් right in each month 15th day හැම මාසෙම 15 වෙනිදා තමයි මේක කරන්න ඕන create a flyer flyer එකක් නිර්මාණය කරන්න දැන් flyer එකක් කිව්වම අපි ඉන්නවා ගොඩාක් කට්ටිය graphic design උත් දැන් මුකුත් බැරි කට්ටිය ඉන්නවා එතකොට ඒක flyer එකක් නෙමෙයි ඔයාට ඒක paint එකේ හදලා හරි ඒක powerpoint එක හදලා screenshot එකක් අරන් හරි හදලා යවන්න පුළුවන් right එහෙම කරන්න බෑනවා අපි කෙනෙක්ට කියලා හරි හදා ගන්න right flyer එකක් කියන්නේ අපි යවනවා දවස් 15කට කලින් 15 වෙනිදාට අපේ item සම්බන්ධයෙන් right මොනවාද යවන්නේ මෙන්න මේ process එක තමයි අපි follow කර යුත්තේ listed item should be less than a week ඔවා මේ flyer එකට දාන්න ඕන items කිහිපයක් තියෙනවා වටසි ඔයාගෙන items ටිකක් ඒව දාන්න ඕන ඔවා list කරලා week එකක් වගේ අලුත් ඒවා පරණ ඒවා නෙමෙයි එතකොට ඒකයි මම කියලා තියෙන list කරන්න කියලා එතකොට ඔයා මේ 15 target කරනවා නම් පළවෙනිදා හරි 17 වෙනිදා හරි items ටිකක් list කරන්න හැම මාසෙම 5-7 වගේ අලුත් items පරණ ඒවා නෙමෙයි right එතකොට වැඩි යවුවට මේ views ඇවිල්ලත් නැති අලුත් items තියෙන ඉතින් ඔයාට මේවා easily මේවට views අරගෙන traffic හදාගන්න පුළුවන් විදියක් තමයි මම මේ කියන්නේ right එතකොට ওই විදිහට ලිස්ට් කරගත්තම items ටිකක් sorry ලිස්ට් කරපු item ටිකක් දාගත්තම brochure එකට ඔන්න ඔය item ටික තියෙනවා අපි හිතමු 10ක් කියලා right 10ක් mention කරනවා a b c d කියලා ඔබ දාලා ලස්සනට ඒ අවශ්‍ය කරන image එක අරගෙන හදලා ඒකට තියෙන title එක දාලා price එකක් දාලා නැත්නම් price එක කලින් තිබ්බ කපල වගේ දාලා දැන් අඩුයි කියලා දාලා අන්න ඒ වගේ marketing පොඩ්ඩක් වැඩ ටිකක් කරන්න මේක graphic design දාන්න කෙනෙක්ට නම් හොඳාකාරව කරගන්න පුළුවන් කස්ටමර් කෙනෙක් අර අපි කියන්නේ ඇස් දෙක උඩ යනවා වගේ ලස්සනට හදා ගන්න පුළුවන් නම් මේක ඉෆෙක්ටිව් එක 100ට 100ක් වැඩි right හරි ඊට පස්සේ මේන්ටේන ගුඩ් ප්‍රයිස් හොඳ ප්‍රයිස් එකකුත් තියාගන්න ලොකු ප්‍රයිස් වලට යන්න එපා high end high end කියන්නේ මේ high end items කරාට ප්‍රශ්න නැහැ ලොකු ප්‍රයිස් වලට යන්න එපා ලොකු range යන්න එපා කස්ටමර් කෙනෙක් 62ම වීදම් කරන්න හැකි වෙන විදිහට right ඒතකොට මම අර කලින් කියලා දෙනවා වගේ මේ වීඩියෝස් වල 15 වෙනිදා දානවා කියන්නේ කස්ටමර්ස් ලගේ අතේ සල්ලි නැහැ සල්ලි ගොඩාක් අඩුයි හරිද හැබැයි ඒගොල්ලෝ මේක දැක්කොත් ඒගොල්ලෝ plan කරගන්නවා right මට salary හම්බුනාම මම මෙන්න මේ item එක ගන්නවා right salary හම්බුෙන්නේ නැති අපි හිතමු normal customer කෙනෙක් හිට සල්ලි තියෙන කෙනෙක් නේ ඒ වෙලාවම ගන්න ඉඩ තියෙනවා හැබැයි ගොඩාක් දුරට month end එකේ ගන්න තමයි මේක plan කරන්නේ එකයි 15 වෙනිදට කරන්නේ එතකොට ඒකට pre plan එකක් එනවා එතකොට මේක ඔයාගේ item එක ගන්න නම් watch list එකටත් එනවා watch list එකට යනවා කියන්නේ කියන්නේ මොකද්ද item එක popular වෙනවා වැඩි viewers එනවා කියන්නේ popular වෙනවා ඉතින් මේ තැන දැන් මම පටන් අරගෙන මේ සුළු කාලය ඇතුළත ඔයාලට තේරෙනවා ඇති මේ brochure එක මේ video එකේ මේ brochure එකේ හදන මැද හරියන වෙනකොට මට තේරෙනවා ඔයාගේ item එක කොච්චර දුරකට ඔයාලා යනවද කියලා කොච්චර දුරකට customer කෙනෙක් මේක බලනවද කියලා right එතකොට අර watch list එක traffic යනවා කියන්නේ ගොඩාක් දුරට මේක ඔයාට සාර්ථකව මේ sale එකක් ඔයාට අරගන්න පුළුවන් ඔයාගේ followers ලා තව ඉන්නවනම් right shortlist your best buyers and recent buyers මේක තවත් එකක් ඔයා මෙතනදී අනිවාර්යයෙන්ම ලිස්ට් කරගන්න ඕන ඔයාගේ හොඳම buyers ලා ඔයාට දැන් අනිවාර්යෙන් experience එකක් ඇති ඔයාට repeated customer base එකක් ඉන්නවනේ ඔයා දන්නව right මේගොල්ලෝ තමයි මගේ හොඳ buyers ලා සමහරවිට මේගොල්ලෝ ඔයා කිව්වම item ගන්නවත් ඇති ඔයා දැම්ම ගමන් items ගන්නවා ඇති අර මගේ මේ greet and treat video එක තිබ්බ අපේ මේ තියෙන situation එකේදී customers ලට message එකක් දැම්මම ඒගොල්ලෝ දුක සැපහල දෙන්නමත් items අරගෙන තිබ්බා අන්න ඒ වගේ ඉන්න හොඳ customer base එකක් ඉන්නවනම් අන්න ඒගොල්ලන්ට මෙන්න මේ ඒගොල්ලන්ව ෂෝට් ලිස්ට් කරගන්න. ඊට අමතරව රීසන් බස් ළඟදි ගත්ත කට්ටිය කියන්නේ අලුත් අය. අන්න ඒගොල්ලන්වත් ඔයාලට පුළුවන් ග්‍රහණය කරගන්න. මොකද ඒගොල්ලෝ අලුතෙන් වත් එක්ක එක්ස්පීරියන්ස් එකක් තියෙන නිසා. අන්න ඒගොල්ලන්වත් ෂෝට් ලිස්ට් කරගන්න. දැන් මේ දෙගොල්ලන්වම ෂෝට් ලිස්ට් කරගත්තම වාට සාමාන්‍යයෙන් අපි තුන් 20ක් විතර ආවා කියලා. ඒ හොඳටම ප්‍රමාණවත්. ඊට වැඩි වෙනව නම් තවත් හොඳයි. ඉතින් 20ක් විතර ෂෝට් ලිස්ට් කරගෙන මෙන්න මේ ෂෝට් ලිස්ට් කරන කට්ටියට ඔය ෆ්ලයර් එක යවන්න. මේක යවන්න send an informative flyer attaching links to items.
මේ දැන් ෆ්ලයර් එක හැදුවා කියලා කස්ටමර්ට හොයා ගන්න පුළුවන් විදිහට දාන්න ඕන. ඒ කියන්නේ ඔයාගේ යන ෆ්ලයර් එක ඇටච් කරන්න මේ ඉමේජ් එකක් විදිහට නෑවන්නේ මේ මිජක් විදිහට යවන්න යවන්න කලින් පොත මැසේජ් එකක් ලියන්න. සර් මෙන්න මගේ අලුතෙන් ආපු අයිටම් ලිස්ටින් එක. ලිස්ටින්ස් ටික. මේ අයිටම්ස් 20 හරි 15 හරි මෙන්න මේ ලිස්ටින් ටික මම අලුතෙන් දැම්මේ. සර්ට මෙතන ඇට්‍රැක්ටිව් වෙන අයිටම්ස් තියෙන්න පුළුවන්. සර් බලන්න මේව බයිට් නෝ ෆෝමැට් එකට තියෙන්නේ. සර්ට මේකට ප්‍රයිස් එක ඇඩ්ජස්ට්මන්ට් එකකට අවශ්‍ය නැහැ. සර් මට කියන්න මේකම ප්‍රයිස් ඇඩ්ජස්ට්මන්ට් එකට සර් ඩිස්කවුන්ට් එකක් දී හැකියි. මේව තමයි ක්‍රොස් සේල් කියන්නේ. රයිට්. ඒ වේ ඔය හැමදාන අයිටම් එකකටම ඔයා මේ ඔෆර් බයි කියන්නේ මේ ඔෆර් ඔප්ෂන් එක බෙස්ට් ඔෆර් ඔප්ෂන් එක ඉනේබල් කරන් දාගන්න. එතකොට ඒගොල්ලන්ට ඔෆර් එකක් උනත් දෙන්න පුළුවන්. හරි. එතකොට ඔයා හැම වෙලේම කියන්න බයගේ පැත්තෙන් කතා කරන. බයගේ පැත්තට කියන්නේ සර් මම මේක හැම බයටම යව්වේ නැහැ. සර් මම ෂෝට් ලිස්ට් කරගත්ත බයස්ල කට්ටියකට යව්වේ. මොකද සර් මගේ හොඳ බය කෙනෙක්. සර් මේ මගේ ඉන්නේ ටොප් බය කෙනෙක්. අනේ වගේ කියන්න. ඉතින් සර් මෙන්න මේක මම එවලා තියෙනවා. සර්ට මෙතන ෂෝට් ලිස්ට් කරන්න මට කියන්න අවශ්‍ය අයිටම් ටික. මම මේව ටික මේව කළා සර්ට හොඳ ප්‍රයිස් එකකුත් දෙන්න. අනේ වගේ මේ ඔයාට කියන්න. එතකොට අපි උනත් දන්නවා ඒවයි කතා කරද්දී කවුරුනත් බලනවා. එතකොට කියන්න මේ යටින් තියෙනවා ලින්ක්ස් ටික. ඔය ලින්ක්ස් ටික කොපි කරගන්න. කොපි කරලා සර් ඇඩ්‍රස් බාර් එකේ දැම්මොත් ඔය ලින්ක් වලට අනිවාර්යයෙන්ම යන්න පුළුවන් කියලා. ඉතින් හිතන්න ඔය වගේ 20 දෙනෙක් බැලුවොත් ඔයාට views 20ක් එනවා. එතන වොච් ලිස්ට් එකට 10ක් දාගත්තොත් 10 දෙනෙක් ඉන්නවා වොච් ලිස්ට් එකේ. ඉතින් වොච් ලිස්ට් එකේ 10ක් ඉන්නවා කියන්නේ ඕක තව උඩට යනවා. තව උඩට යන උඩට යන මොකද වෙන්නේ? ට්‍රැෆික් වැඩි වෙනවා. ඉතින් ඔයා නොදැනුවත්වම සේල් එක කරනට වඩා ඔයා තව එළියේ තියෙන සේල්ස් උත් ඔයාගේ ස්ටෝර් එක ඇතුළට ඇදලා ගන්නවා. ඉතින් හරියාකාරව කරන්න තියෙන්නේ අප්‍රෝච් කරන එක. හරියට අප්‍රෝච් කරනවා නම් කස්ටමර් කෙනෙක් ඔයාගේ පැත්තට ඔයාට නතු කරගන්න පුළුවන්. ඉන්න කස්ටමර්ස් ලව හරියට මේ හැන්ඩල් කරගන්නවා නම් නැති සේල් එකක් ඇති කරගන්න පුළුවන්. රයිට්. එතකොට you are creating traffic and making sales. මේකෙදි එකයි කියන්නේ ඔයා තමයි ට්‍රැෆික් එකක් හදන්නේ, ඔයා තමයි සේල් එකක් මේන් ක්‍රියේට් කරන්නේ. ඉතින් ට්‍රැෆික් එක හදනවා කියන්නේ මෙන්න මේ වගේ දේවල්. ලොකු දේවල් නෙමෙයි, පොඩ්ඩක් හිතන්න තියෙන කලින් කිව්වාගේ ඇට්‍රැක්ටිව් විදිහට ෆ්ලයර් එකක් හදාගන්න, හොඳ ඩිසයින් කරගන්න, ඊට පස්සේ අවශ්‍ය කරන ইনফෝමේෂන් ටික හරියට දෙන්න. දැන් අපි එක්සැම්පල් එකකම ඔයා පියුරිෆයර් එකක් එයා පියුරිෆයර් එකක් දැම්මා කියලා. එතකොට එයා පියුරිෆයර් එකක් ඔයා මෙන්ෂන් කරලා තියෙනවනේ ඒක කියන පොඩි විස්තරයක් සඳහනක් ලියන්න. ඒක ඔයාගේ ඩිස්ක්‍රිප්ෂන් එකම වෙන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. ඒ විස්තරය ලියන්න. සර් මෙන්න අලුත් එයා පියුරිෆයර් එකක් තියෙනවා. මෙන්න මේකේ මෙච්චර මේකක් තියෙනවා. මේකේ මේ මොනවාද ගොඩක් මේ විස බීජ විනාශ වෙනවා. සර්ට මේක මේ තියෙන කාලෙට පාවිච්චි කරන්න පුළුවන්. අන්න ඒ වගේ. ඊට පස්සේ තව අයිටම් එක අපි මේ වින්ටර් ෂූ එකක් කියලා ෂූ එකක් නะ. සර් මේක මේ හොඳ ලොง ලාස්ටිං ෂූ එකක්. මේක මේකෙන් මේ 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 මැටීරියල් එකෙන් හදලා තියෙන්නේ. මේක එතකොට මෙච්චර කා මේ මොනවාද ලොง ලාස්ටිං කියන්නේ අපි අරගෙන සාමාන්‍යයෙන් අවුරුදු 5ක උනත් පාවිච්චි කරන සසලකෙල්ලෙන් පාවිච්චි කරන ඒ වගේ අර ක්‍රියේටිව් වෙන්න හැමදේම. හැබැයි බොරු ইনফরমේෂන් දාන්න යන්න එපා. ක්‍රියේටිව් ইনফরমේෂන් දාන්න. එතකොට වට තවත් අවශ්‍ය නම් ইনফরমේෂන් ඉගෙන ගන්න. ඒකේ අප ඉන්නවාගේ අලියකේ සෙලගෙන අහන්න. එයා තව වට මේ හදලා දෙයි ইনফরমේෂන් උනත් මේ සම්බන්ධයෙන් ඒගොල්ලොත් කැමති අයිටම් ටික විකුණ ගන්න ඕන නිසා. ඉතින් අර මොනවාද ලොට් එකක් සෙල් කරද්දිත් මේව ගොඩක් කරන්න පුළුවන්. ඒතර පිහි සෙට් එකක් මම අර කියලා තිනවා. කිචන් වල ගොඩක් විකුණන පිහි තිනවා. ওই පිහි සෙට් එකේ තියෙනවා ගොඩක් අපි ලංකාවේ කටිය අහලා නැති පිහි තිනවා. එක එක වර්ග ওই පිහි අපි හිතමු 10ක් කියලා. ওই 10ම වට උනා එකට විකුණන්න පුළුවන් මේ වගේ දේවල් කියලා. ඒ කියන්නේ සර් මගේ අලුත් පිහි මේකක් තියෙනවා. මේක බන්ඩල් එකම ගන්නවනම් බන්ඩල් ඔෆර් එකක් තියෙනවා. අන්න ඒ වගේ හදන්න. ඔෆර් එකක් තියෙනවා කියලා ෆ්ලයර් එකක් හදලා එවන්න. එතකොට mid month offer කියලා එවන්න. එතකොට mid year offer කියලා එවන්න ඕගස්ට් මේ මොනවාද ජූලයි එන්ඩ් එකේදී. එතකොට ක්‍රිස්මස් ලඟ වෙනකොට සීසන් එකට සේල් කියලා හදලා එවන්න. ඉතින් ඔයගොල්ලෝ හිතුවොත් කරන්න බැරි දෙයක් නැහැ. ඕන තරම් දේවල් තියෙනවා කරන්න. අදා අවශ්‍ය වෙන්නේ වයිස්ලි පොඩ්ඩක් හිතන්න. වාඩිලා හිතුවොත් ඕන තරම් ක්‍රම තියෙනවා කරන්න. ඉතින් හැමදාම යන මේ සේල් එක ලෝ සේල්ස් ආගයකට යන්නේ නැතුව මේ වගේ සේල් එකක් ක්‍රියේට් කරලා මේ වගේ තැනකින් තව සේල් එකක් ඇති කරගන්න. ඇති කරගෙන තව ඉස්සරහට ඉතින් මේ වගේ තව ইনফরমේෂන් වාට දැන් හිතනවා ඇති කරගෙන යනකොට ඒව වාට තුනක් තමගේ ගෲප් එකට ඇවිල්ලා ඒව තව කෙනෙක්ත් බෙදා ගන්න. ඒකෝලංගත් ඉස්සරහට ගන්න. හැම කෙනෙක්ම සර හැම කෙනෙක්ම ඉස්සරහට අරගෙන හැම කෙනෙක්ට උදව් කරගෙන අපි ශ්‍රී ලාංකිකයන් විදිහට අපි ගොඩක් ඉස්සරහට යන්. දැන් ඩිසెంబර් වලින් පස්සේ අපිට ඒකත් හැකි වෙන නිසා PayPal නැතුව. ඉතින් එතකන් යනකන් ඒ යනකනුත් ඊට පස්සෙත් මේ වැදගත් මේ වීඩියෝ එක නම් වැදගත්. ඔයාගේ low sales තියෙන දවස් වලට low sales කාලෙට මෙන්න මේක try කරන්න. ඉතින් හැම මාසෙම වුණත් 15th වාට මේක try කරන්න පුළුවන්. Right. එතනදී මතක තියාගන්න අපිට වෙන්නේ you are creating traffic and making sales. වාම තමයි traffic create කරන්නේ. වාම තමයි traffic හොයාගන්නේ. Right.
එහෙනම් හිතනවා ලොකු දෙයක් ලැබෙන්නේ නැති කියලා මේ දේ try කරන්න තවත් කට්ටියක බෙදා ගන්න. Good luck, think wisely, don't work hard, work smart. Happy selling. Please subscribe to my channel. FB ක ඇතුළේ ඕන කෙනෙක්ට ඕනම inquiry එකට එන්න පුළුවන්. Group එකට යන්න. Group එකේ ගොඩක් කට්ටිය share කරගෙන information. එතනින් ඕන ප්‍රශ්නයක් අහන්න කට්ටිය උදව් කරයි. Right, එහෙනම් ගිහිල්ලා එන්න. All the very best. Bring models to Sri Lanka. Happy selling.